පසුගියදා මාධ්‍යවේදීන්ගේ සාකච්ඡාවේදී අධිකරණ ඇමති දේදාස රාජපක්ෂ මහත්මයා කියලා තිබ්බා මේක සිංහල එක රට කියලා කොහෙද ලියලා තියෙන්නේ කියලා. අන්න ඒක නිසා තමයි අද මේ කොට්ටුවේ දුම්රියා දිස්ත්‍රික්කයට ඇවිල්ලා අපි අපේ විරෝධය පළ කරන්නේ සිංහල ජනතාවකින් ඒකට සමාව ගන්න කියලා යාට වැරදිලා කරපු ප්‍රකාශය පිළිබඳව. අපි දන්නවා 1905 ඉඳලා 1658 දා පුතුපිසි මේ රට පාලනය කළා. 1658 ඉඳලා 1796 දක්වා ලන්දේසි පාලනය කරා. 1796 ඉඳලා 1948 දක්වා ඉංග්‍රීසි මේ රට පාලනය කළා. පාලනය කරාට අපේ රටේ හිටපු නිර්භීත රජවරු සටන් මෙහෙවලා මේ රට විනාශ කරගන්න දීපවතාවක්ම උත්සාහ කළා. අපි දන්නවා එලාරගේ ප්‍රශ්නේදී දුටුගැමුණු රජතුමා මේ රට එක්සේසත් කළා. ඒවා වළගම්බා රජුරුව තරම් සොළීන් එක්ක සටන් කරපු රජ කෙනෙක් නෑ. නමුත් දුර්භික්ෂක නිසා එතුමාට මේ රට එක්සේසත් කරන්න බැරි වුණා. අපි දන්නවා පළවෙනි විජයබාහු නම් රජ වුණේ කීර්ති කුමාරයා. බොහොම අමාරුවෙන් කැලේ පැනලා දුක් විඳලා සේනාව රැස් කරලා ඇවිල්ලා මේ රට එක්සේසත් කරා. ඒ සිංහල හමුදාව නෙමෙයිද මේ රට එක්සේසත් කරේ? මේ සිංහල එක රට තමයි. එතුමාට වැරදුනා. එතුමා මේ රටේ කොළඹ දිස්ත්‍රික්කයේ බෞද්ධ වැඩියෙන්ම ඉන්න ආසනයකින් තමයි නියෝජනය කරන්නේ පාර්ලිමේන්තුවට මහරගම ආසනේ. අපි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ කරන ලද දුරදන්ත ප්‍රකාශයට විරුද්ධව මෙවර මහමැතිවරණයේදී එතුමා පරාජයට පත් කරන්න එතුමාට කිසිම සිංහලෙක් මනාප දෙන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා. නැත්තම් මේ රටට මොකද වෙන්නේ? අපි මෙහෙම හරි අද ඇවිල්ලා අපේ ඇඟේ කකියන සිංහල ලේවල තියෙන ශක්තිය නිසා ඇවිල්ලාද මේක බය නැතුව නිර්භයව කියනවා. මම එදා 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව සිලපත් ගාවා පෙරට් එකේ ඉඳලා රජු බාන්දර ගැහුවේ රට ජාතියට තියෙන ආදරය වෙනුවෙන්. අදත් මම මගේ ඩියුටිය ඉවරයි. මගේ යුතුකම මං අවුරුදු ඔය සිලපත් කාලා ඉෂ්ට කරා. නමුත් අද නම් මගේ ඇඟේ ලේවල දුවනවා. ඒ සිංහල ලේ නිසා තමයි මේ කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් කැක්කුමක් ඇති වුණේ මට. මෙතෙන්ට රැස්සලා මේ ජනතාව දැනුවත් කරන්න ඕන කියලා. මෙහෙම දේශද්‍රෝහීන් මේ රටෙන් අපි පන්නලා අතුගාලා දාන්න ඕන. කළු කෝට් එකක් ඇඳගත්ත පළියට විදේශාසයට අයිතියක් තියනවද? එහෙම කියන්න තව ටික දවසකින් කියයි. ප්‍රභාකරගේ තාත්තට කියලා මං ජාතක වුණේ. කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙන ජාතියේ න්‍යායක් තමයි විදේශාසයට තියෙන්නේ. මේ සිංහලයේ විදේශාසයට විතරක් නෙමෙයි. අපි දන්නවා ජාතික ගිය ප්‍රශ්නේදී පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නැගිටලා කඳුනැති මන්ත්‍රීතුමා කිව්වා ඔව් දෙමළනුත් කියන්න අයිතියක් තියෙනවා කියලා. නමුත් ඉන්දියාවේවත් නෑ එහෙම ක්‍රමවේදයක්. අපි ජනතා විමුක්ති පෙරමුණට විරෝධය පාන මේ අවස්ථාවේ ඒ වෙනුවෙන්. ඒ වගේම මේ වෙලාවේ මේ රට රකින්න බරදුරට ගිය අපේ සුනිල් රත්නායක රණවිලුවා සිරකට දාලා තියෙනවා. අපි ඒකටත් කියනවා අර කොටි නායිකාව මුදු වංශේ කොටි නායිකාව නිදහස් කරා නම් අපේ මේ සුනිල් රත්නායකට සමාව දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. විධායක බලතල කන්නද මේ රට වෙනුවෙන් ගිහිපු ඒ පුද්ගලයා නිදහස් කරන්න කියලා අපි මේ අවස්ථාවේ ඉල්ලීම කරනවා එතුමාගෙන්. ඒකයි අපි කරන ඉල්ලීම. මේ වැනි ජාති ද්‍රෝහි දේවල් කියන්න මින් ඉදිරියට කිසිම දේශපාලඥයෙකුට අපිට තියන්නේ. ඊළඟට කළුතර දිස්ත්‍රික්කයෙන් රාජිත සේනාරත්නත් පන්නන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හැමදාම ඊළම වෙනුවෙන් තමයි රාජිත කතා කරන්නේ. රාජිතර පාර්ලිමේන්තුව යන්න බැරුව ඩීබී විජේතුංගට පිළිසිද්ධ වෙන්න ජාතික ලැයිස්තුවෙන් තමයි පළමුවර පාර්ලිමේන්තුව ගියේ. මේ විජේදාස රාජපක්ෂ වුණ අයත් පළමුවතර පාර්ලිමේන්තුවේ චන්දිකාගේ කාලේ ජාතික ලැයිස්තුවෙන්. මෙන්න මෙවැනි දේශද්‍රෝහි ඩිලාන් පෙරේර වදුල්ලේ මෙන්න මේ තුන් දෙනාට ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට එන්න ඉඩ තබන්න එපා කියලා අපි සිංහල ජනතාවගෙන් මේ රටේ ඉල්ලා සිටිනවා.